Playbook, brought to you by Experience the most tranquil and comfortable drive, cushioned on the Securer Drive's optimized tread pattern that reduces road vibrations and tire noises. හොඳයි අපි ඊළඟ අපගේ විශේෂාංගය තමයි ප්ලේ බුක් එහෙනම් මේ පිටිය කොහොමද සකසා ගත යුත්තේ අපි අපහස සමග සම්බන්ධ වෙන පැමිණෙන කෙනෙක්ව අරලා ගන්නවා මේ පිටිය සකස් කිරීම සඳහා අපි මේක සනත් ජයසූරියගෙන් පටන් ගත්තා ඊට පස්සේ ලසිත් පාලනික කරා දැන් මේ තරගමාලාවේ මේ සීසන් එකේ අපි කීප දෙනෙක්ගෙන් මේ පිළිබඳව විමසා බැලුවා අවිශ්ව ගුණවාදන ඉන්න හින්දා විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ප්‍රතිමල්ලවයා ජෝස් බට්ලර් නම් ඔහුව කොටු කරගන්න ඔහුව හිර කරගන්න ඔහුව දවා ගැනීම සඳහා පිටිය සකසාගත යුත්තේ පඳුර කිනම් සකසාගත යුත්තේ කෙසේද යනවක තමයි අපි අද ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ අවා ඔව් මම දන්නේ මේ 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 අපි දැන් දිගටම දැක්කා මේ මේ සාජා පිටියේ ඔව් කොයි වෙලෙත් එක පැත්තක් පොඩ්ඩක් දුර පැත්තක් තියෙනවා මම හිතන්නේ මෙහෙමයි දුෂ්මන්ත පන්දු යවනකොට මේක පන්දු යවනකොට මං හිතන්නේ ලොකු වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා මං හිතන්නේ දුෂ්මන්ත පන්දු යවනකොට ඔහු ජොස් බට්ලගේ කඩුල්ල ලබා ගන්න විදියට තමයි පන්දු යවන්න ඕනේ ඉතින් ඒත් ඒ මානසිකත්වයෙන් පන්දු යවනකොට මම හිතන්නේ ලොකු දෙයක් කරන්න ඕනේ කියලා අපි සාමාන්‍යයෙන් දාන ඔය ෆයින් ලෙග් තර්ඩ් මෑන් මෙතන කවර්ස් දෙක මිඩ් ඔෆ් එක්ස්ට්‍රා කව රයිට් අපිට මෙතන ඕ මං හිතන්නේ මං හිතනවා අපිට ඕනේම නම් පටන් ගන්නකොට මෙතන ස්ලිප් එකක් දාලා පටන් ගත්තට කමක් නැහැ කියලා මොකද අපි හදන්නේ ජොස් බට්ලගේ විකට්ටුව ලබා ගන්න. ඉතින් මම හිතනවා අපි ස්ලිප් එකකින් පටන් අත්තට ගන්න එක හොඳයි කියලා පළවෙනි පන්දු වාරය ඇට්ලීස්ට් පවර් ප්ලේ එක ඇතුලේ. පවර් ප්ලේ එක ඇතුලේ දුෂ්මන්ත පන්දු වාර නම් අපිට මේ වගේ සාමාන්‍ය ෆීල්ඩ් එකක් දාන්න පුළුවන් ඕෆ් සයිඩ් එක පොඩ්ඩක් පැක් කරලා ඕස් ස්ටම්ප් එකේ අපි බලනවා ඉස්සරහ කකුලේ මෙයාගේ එජ් එකක් අරගෙන ස්ලිප් එකෙන් වගේ අවුට් කරන්න නැත්නම් පාරක් ගහලා කවර් එකේ වගේ අවුට් කරන්න. හැබැයි මම 30 යඩ් එකෙන් ඔබෙන් දෙන්නේ 30 යඩ් එකේ අපි තර්ඩ් මෑන් එකයි ෆයින් ලෙග් එකේ දින අපිට ඕනේ නම් ඔහුව අන්සෙටල් කරන්න. ඒ කියන්නේ කොටපන්දුවක් වගේ දාලා අපිට මෙයාව 30 යඩ් එකකට ගෙනල්ලා ස්ක්වෙයාර් ලෙග් එක පස්සට දාගන්න පුළුවන් ඔහුට හුක් පාරක් හරි පුල් පාරක් හරි ගහලා පොළඹවන්න. අපි දැක්කා ඒක හොඳට කරනවා ක්වින්ටන්ට්. साउथ अफ्रीका तरंगावली क्विंटन डिकॉक्ट कोटा बोले अदाल आउट करना मैं ये अवस्था में पाविच कर बु फील्ड के मैं कहता हूँ स्क्वायर लेग पल्ले अदाल तो हेड मैन में तेरे दिया गया होंदा कोटा बोले अदून ना अब इसको दैट्स द 30 यार्ड यू कैन पुल इट बैक नाउ हाँ सो दिस इज द 30 यार्ड दैट्स राइट या सो दिस इज दैट या एंड ही कम्स हियर यस एंड मेक अ स्लिप सो दिस इज प्रीटी मच आई वुड से व्हाट दुष्मंत चमीर शुड लुक एट ट्राइंग टू गेट हिम आउट इन द स्लिप्स और मे बी ओकेशनल शॉर्ट बॉल then you can have a doubt in your mind meka pallayata damo kota bowl ekak daida kiyana doubt ekak danna puluwa but what I am interested in yes he survives fast bowling and mama hitana kohomath palaweni over 5-6 athule 6 athule spinner ekak aniwaryen daayi kiyala teekshana hari godak welada palaweni 6 athule teekshana daayi kiyala mama samahara dananjaya krida karoth palaweni dananjaya dannat puluwa palawune over ekak yawanna dananjaya dannat puluwa den apita bari wela hari api krida karana kadulle එක පැත්තක් දුර නම් මම හිතනවා අපි මේ දුර පැත්ත පාවිච්චි කරන්න ඕනේ අපේ ඇඩ්වාන්ටේජ් එක විදියට කියලා අපි බැට්ස්මන්ට කියලා දුර පැත්තට ගස්සන්න ඕනේ අපි හිතනවා අපි හිතමු ජොස් බට්ලර් දැන් රයිට් හෑන්ඩ් නම් මේ ඇවිල්ලා ඕෆ් සයිඩ් එක හරිද අපිට පුළුවන් මෙන්න මේ වගේ දැන් පළවෙනි පන්දු වාරව 6 දානවා නම් මේ වගේ මිඩ් ඩිකට් කෙනෙක් තියලා මෙයාව මෙතෙන්ට ගෙනල්ලා රයිට් මෙයා මිඩ් ඕන් එකේ අපිට ඕනේ නම් මේ පැත්ත දුර නම් අපිට පුළුවන් මෙයාව පල්ලෙහාට දාලා රයිට් මෙයාව පල්ලෙහාට දාලා මේ මෙතන පැක් කරලා මේ තුන පැක් කරලා මෙයාව පාවිච්චි කරන්න පුළුවන් අපිට මෙතන ඕනනම් පොඩි පැඩල් ස්විප් එකක් වගේ ගැහුවොත් අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් මේ තුන වහලා අපිට පුළුවන් ඔහුට 5th ඕස් ස්ටම්ප් එකේ වගේ බෝල් ගන්න අරන් එකක් ගැහුවොත් මෙතන ක්‍රීඩකෙක් ඉන්නවා මේ පැත්තට ගැහුවොත් මෙතන ක්‍රීඩකෙ ඉන්නවනම් මේ ක්‍රීඩකව පාවිච්චි කරන්න පුළුවන් මෙතනට ඕනනම් අපිට. මන්න මේ වගේ පාවිච්චි කරන්න. නැත්තම් ඒකේ අනිත් පැත්ත දුර පැත්ත අනිත් පැත්ත නම් අපිට මේ පැත්ත පැක් කරලා මෙතන පහක් දාලා මේ පැත්තේ පහයි ඕෆ් එකේ හතරයි
දාලා සාමාන්‍යයෙන් ධනංජය කරන්නේ ඔක තමයි. දුරපැත්තට ඇවිල්ලා රවුන්ඩ් විකට් ඇවිල්ලා පැඩ් එකට බෝල් කරනවා. පැඩ් එකට බෝල් කරාම මෙතන කෙනෙක් ඉන්නවා ස්විප් කරොත් ඉස්සරහට ඇවිල්ලා ගහුවොත් ලොง රන් එකක කෙනෙක් ඉන්නවා. මෙතන දෙකට ගහන්න මෙයා චාන්ස් එකක් අරන් ස්විප් එකක් ගන්න ඕනේ. එයා හොඳයි. එයා හොඳට ස්විප් කරනවා. හැබැයි චාන්ස් එකක් අරන් ගහන්න ඕනේ ස්විප් එක අතින්. ඔව්. ඒ කියන්නේ වැරදුනොත් කකුල වැදුනොත් චාන්ස් එකක් තියෙනවා. සෝ මම හිතන්නේ මේ වගේ හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා කොයි පැත්තද දුර කොයි පැත්තද ලඟ කියන එක. ඉතින් 15 4 6න් පස්සේ නම් මම හිතනවා ඩෙෆිනිට්ලි එයාගේ ස්විප් එක කව කරගන්න ඕනේ කියලා. 2 4යි ස්විප් එක කව කරගන්න ඕනේ කියලා මං හිතනවා. මොකද ඌ අනිවාර්යෙන් වනිඳුට මම හිතනවා පළවෙනි බෝලේ ඉඳන් හරි ස්විප් කරන්න පටන් ගනී කියලා. Playbook brought to you by Experience the most tranquil and comfortable drive. Cushioned on the Secura Drive's optimized tread pattern that reduces road vibrations and tire noises